අපි මේ ලෑස්ති වෙන්නේ විශේෂ දෙයක් ගැන කතා කරන්න. හරි, මේ දවස්වල කවුරුත් කතා කරන, මේ දවස්වල කවුරුත් හොයන සහ පහුගිය දවස්වල සමාජ මාධ්‍යවල පවා සෑහෙන්ට පැතිරලා ගිය ප්‍රවෘත්තියක අලුත්ම තත්ත්වය කොහොමද කියලා දැනගන්න තමයි අපි දැන් මේ ලෑස්ති වෙන්නේ. මේ වෙන කවුරුත් නෙවෙයි, අපි කවුරුත් ආදරය කරන, අපි හැමදාම කියන ඇවිදින පුස්තකාලයක් වගේ කියලා කියන අපූරු කලාකරුවෙක් ජැක්සන් ඇන්තනී මහත්මයා. ඔබ කවුරුත් දන්නවා සිද්ධිය පහුගිය දවසක චිත්‍රපට රූගත කිරීමකට යනකොට එතුමා බරපතල රියානතරකට මුහුණ දෙනවා. මේ සිද්ධිය පිළිබඳ ප්‍රවෘත්ති පළ වුණා. I think මේ රියානතරින් පස්සේ එතුමාව කොළඹට ගෙනල්ලා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කරලා ප්‍රතිකාර ලැබමින් සිටියා. දැන් මේ වෙනකොට ජැක්සන් ඇන්තනී මහත්මයාගේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද? එතුමාගේ නවතම තොරතුරු මොනවාද? හරි, එතුමා නැවතත් කලාවට, සිනමාවට එතනින් හට ගත්තා. මේ සියලු දේවල් වලට එතුමා නැවතත් දායකත්වය ලබා දෙන සූදානම්ද? එහෙම නැත්නම් තවමත් ප්‍රතිකාර ලබනවද? ගොඩක් දෙනෙක් දැන් මේ කාරණේ පිළිබඳ හොයන නිසා අපි කල්පනා කරා මේ ගැන ටිකක් විස්තර හොයන්න කියලා. මේකට අපි විස්තර දැනගන්න කෙනෙක්ව සම්බන්ධ කරගන්නයි ලෑස්ති වෙන්නේ. ඔව්, ඒ වෙන කවුරුත් නෙමෙයි, ඇන්තනී පවුලේ සමාජිකාවක්. ඒ වගේම මේ තාත්තගේ මේ රෝගී තත්ත්වය නිසා ගොඩක්ම කනගාටු වෙන්න ඉන්න මේ පවුලේ දුව මාධවි ඇන්තනී අපි ආව සම්බන්ධ කරගත්තා. කොහොමද තාත්තගේ අලුත්ම තත්ත්වය කියලා හරියටම හරි තැනින් දැනගන්න ඕන නිසා මොකද ගොඩක් ගොසිප් සයිට් වල එක එක කතා යනවනේ අකිල්ලේ. ඔව්, ඒ නිසා හරියටම හරි විස්තරය දැනගන්න දැන් මාධවි අපිත් එක්ක ඉන්නවා. මාධවි, ආයුබෝවන් කියලා අපි වැඩසටහනට සම්බන්ධ කරගන්න ගමන් අපි කැමතියි දැනගන්න දැන් කොහොමද තාත්තගේ තත්ත්වය. ජැක්සන් ඇන්තනී මහත්මයා සුව අදට හැරමින් ඉන්නවා නේද? ගිය මාසේ දෙවැනිදා, අගෝස්තු දෙවැනිදා රෑ තමයි මේ අනතුර සිද්ධ වුණේ. ඊට පස්සේ දාසිට මේ දක්වාම කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාරයකදී තමයි අපච්චි ප්‍රතිකාර ගනිමින් ඉන්නේ. ඉතින් අපි හැමෝම දන්න දෙයක් මේ වගේ අනතුරක් වෙච්චහම තත්ත්වය කියන එක රැයින් එක තත්පරෙන් වෙනස් වෙනවා. මොකද ඒ දෙන බෙහෙත් වර්ග, ඊට පස්සේ ඒවා වල ප්‍රතික්‍රියාවන්, ඊට පස්සේ ඒ ප්‍රතික්‍රියාවට දෙන බෙහෙත, මේ විදිහට අර මුලින් වෙච්ච ප්‍රයිමරි ඇක්සිඩෙන්ට් එක විතරක් නෙවෙයි, එතනින් එහාට තව තවත් බොහෝ කොම්ප්ලිකේෂන් අපිට මුණ දෙන්න සිද්ධ වෙනවා. මේ වගේ තත්ත්වයක තමයි මගේ අපච්චි ගත කරන්නේ. සියලුම වෛද්‍යවරු, සියලුම හෙදියන් බොහොම උත්සාහයක් ගන්නවා අපච්චිගේ සත්ත්වය සුවාතට හරවන්න. ඔවුන්ට කරන්න පුළුවන් හැමදේම ඔවුන් කරනවා. ඉතින් ඔව්, සුවාතට හැරෙමින් පවතිනවා. නමුත් සම්පූර්ණයෙන් සුවාතට හැරිලා ඉන්නවා කියලා කියන්න බෑ. හැමෝගේම ආදරය, හැමෝගේම ආශිර්වාදය, හැමෝගේම ප්‍රාර්ථනාවන් මං හිතනවා අපච්චිට දිනෙන් දින ශක්තියක් වෙන බව අපිට ළඟ ඉඳලා බලන අය විදිහට පේන්න තියෙනවා. ඒ කියන්නේ අපි කරන ප්‍රාර්ථනාවන්, අල්ලන දේවල්, ඒවා මං හිතනවා යම් කිසි ශක්තියකින් අපච්චිට දැනෙනවා කියලා. ඉතින් මට ඒක තමයි කියන්න තියෙන්නේ මේ වෙලාව. මාධවි, මේ අපි කෙලින්ම අහන්නම්කෝ, දැන් අපච්චි කතා කරනවද? නෑ නෑ, කතා කරන්නේ නෑ, ප්‍රතිචාර දක්වන්නේ නැහැ තවම. නිර්භීත් කියන්නේ මොකද්ද එකට කියන්නේ, අර මේ සෙඩේට් කරලා කියලා කියන්නේ. ඉතින් එහෙනම් ඔහු නිදාගෙන ඉන්නේ, ඔහු නැගිටිනකන් අපි හැමෝම බලාගෙන. හරි, දැන් මේ අපච්චිට නිරෝගී සුවය පතා අපි දාන රට පුරා විවිධ පින්කම් නේද, ආගමික වතාවත් ගොඩක් සංවිධානය කරනවා. හැම දෙනෙක්ම හොට ආදරය කරන කලාකරුවන් එකතු වෙලා, එතකොට ඔහුගේ රසිකයන් එකතු වෙලා මේ අගදිත් අපිට ආරංචනා පවත්වනවා. ඒ වගේ විශේෂ වැඩසටහනක් කියලා අනේ ගැනත් විස්තර අපිට කියන්න. එතකොට ජැක්සන් ඇන්තනී කියන මේ ප්‍රවීණ රංගධරයාට ආදරය කරන අයට පුළුවන් වෙයි ඔහුට නිරෝගී සුවය පතා කරන මේ සංවිධානය කරන වැඩ කටයුතු වලට එකතු වෙන්න. නම වෙනදා විශේෂ වැඩසටහනක් සිද්ධ වෙනවා නරහෙම්පිට රුධිර මධ්‍යස්ථානයේදී. අපච්චිගේ අසනීපය සුව වෙන්න ඔහුට නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් ලේ දන් දීමේ කඳ උරක් සූදානම් කරලා තියෙනවා. මගේ පශ්චාත් උපාධි විශ්වවිද්‍යාලය වන කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ සංචාරක ආර්ථික විද්‍යා වෘත්තීය සංසදය විසින් තමයි මේ කටයුත්ත සංවිධානය කරන්නේ. උදේ 9:00 to 3:00 දක්වා රුධිර දන් දීමේ වැඩසටහන සිද්ධ වෙනවා. ආරාධනා කරනවා විවෘතව ඕනම කෙනෙකුට එන්න කියලා, සත්චේතනාවෙන් තවත් කෙනෙක්ගේ ජීවිතයක් ආරක්ෂා කරන්න ඔබට දායක වෙන්න පුළුවන් නම් ඔබේ රුධිරය පරිත්‍යාග කරන මම හිතනවා ඒක ලොකු පිනක්. ඉතින් ඒ පිනට දායක වෙන්න එන්න කියලා තමයි මම ආරාධනා කරන්නේ. 19 වෙනිදානේ ජැක්සන්තරි මහත්මයා කියලා කියන්නේ තවත් එක් කෙනෙක් විතරක් නෙවෙයි. ජැක්සන්තරි මහත්මයා කියලා කියන්නේ කලාව පැත්තෙන් ගත්තාම ලංකාවට අවශ්‍යම කරන පුද්ගලයෙක්. විශේෂයෙන්ම අපි කියන්නේ එකයි ඇවිදින පුස්තකාලයක් කියලා. ඉතින් අපිත් එතුමන්ට නිදුක් නිරෝගී සුව එක්වමින් ප්‍රාර්ථනා කරනවා. ඒ ඇවිදින පුස්තකාලයේ පොත් අපිට ආයේ කියෝලා, ඒ ඇවිදින පුස්තකාලයෙන් අපිට දැනුම ගන්න
ඉක්මනටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නැවතත් එතුමාව අපි දකින්න ඕනේ මේ වගේම හිටියා වගේම සිනමාවෙන් ඇතුළු සියලුම කලා කටයුතු වලින් නිරොග් නිරෝගී සුව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.